नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पञ्चमानि भिक्खवे इन्द्रियाणि कतमानि पञ्च सद्दिन्द्रियं वीरिन्द्रियं सतीन्द्रियं समाद्रिन्द्रियं पञ्चेन्द्रियं ति सद्धावन्त पिंवतुनि अद सेनसुरादा दिनी ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු ලබන ධර්ම දේශනාවට සවන් දීමට සැදී පැහැදී සිටින සෑම දෙනාම අද දින මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනා සූත්‍ර ධර්මයක සාරයක් බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙනවා. ඒ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තය කියන මේ කොටස තුල පංච ඉන්ද්‍රිය කියන ධර්මතා සම්බන්ධව විශාල සූත්‍ර සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා. ඒ සූත්‍ර අතරින් අද දවසේ මාතෘකා කරගත්ත සූත්‍රය හඳුන්වලා තියෙන්නේ සෝතාපන්න සූත්‍රය වශයෙන්. එහෙම හඳුන්වීමට හේතු වෙලා තියෙන්නේ මේ සෝතාපන්න භාවයයි පංච ඉන්ද්‍රියයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා. මේ පංච ඉන්ද්‍රිය වැඩිලා මේ පංච ඉන්ද්‍රිය හා සම්මාදිට්ඨිය ලැබීම ගැන බුදුහාමුදුරුවෝ නොයෙකුත් දේශනා පවත්වලා තියෙනවා. නමුත් අද දවසේ අපි ධර්ම කාරණා විදිහට පැහැදිලි කරලා දෙන්න බලන්නේ මේ පංචේන්ද්‍රිය හඳුන්වලා දීමයි. පංචේන්ද්‍රිය කියන්නේ කුමක්ද කියලා අපේ බෞද්ධයන්ට හරි වැටහීමක් නැති නිසාවෙන් මේ ධර්මතා සම්බන්ධව විවිධ මත විවිධ අදහස් විවිධ පුජ්‍යලයන් පවසන නිසාවෙන් ධර්මානුකූල භාවය ඉවත් වෙලා තියෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්න බලමු බුදුහාමුදුරුවෝ දේශනා කරපු පංචේන්ද්‍රිය කියන්නේ කුමක්ද. දැන් සාමාන්‍යයෙන් මේ සංසාරගත සත්වයා සංසාරයක් ගෙවන වෙලාවේදී නැත්නම් අපි වගේ සාමාන්‍ය මිනිසෙක් ගත්තත් මේ මනුස්සයාට උප්පත්තියෙන් ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය හයක් ස්වභාවයෙන් පවතින ස්වභාවිකව දායාද වෙලා තියෙන අපි හැම දිනාටම ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය හයක් මේ ඉන්ද්‍රිය හයට නෙමෙයි පංච ඉන්ද්‍රිය කියන්නේ මේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රියන් ටික උපයෝගී කරගෙන තමයි අපි මේ සංසාරයක් හදන්නේ සංසාරයක් හදන පින්පව් කරන්න අපිට මූලික හේතු වෙන්නේ කවුරුවත් හිතුවේ නැතුවට තමන්ට උප්පත්තිය ලැබිච්ච ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හයයි මනසත් එක්ක යමෙක් කුසල කර්ම කරන්නත් මේ ඉන්ද්‍රිය ටික අවශ්‍යයි අකුසල කර්ම කරන්නත් මේ ඉන්ද්‍රිය ටික අවශ්‍යයි මේ ඉන්ද්‍රිය ටිකෙන් සංසාරගත සත්‍යයට ගන්න තියෙන එකම ප්‍රයෝජනය සංසාරයක් හදන එක පමණයි වෙන කිසිම දෙයක් මේ ඉන්ද්‍රිය උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් අපිට ගන්න බැරි බවයි ධර්මයේ පැහැදිලි වෙන්නේ වෙන වාසි ගන්න බෑ සංසාර විමුක්තියක් තේරුම් ගන්නත් බෑ අඳුම ගන්න මේ ඉන්ද්‍රිය හයට බෑ කාම ලෝකයේ ඉක්මෝලා කාමාවචර මානසික තත්ත්වය ඉක්මෝලා රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වයක් හඳුන ගන්නවත් බෑ කුමකටද හඳුන ගන්න බැරි උප්පත්තියෙන් ලැබිච්ච අපි ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්
හයටයි. දැන් මේ අතර අධ්‍යාත්මික ගුරුවරු ඒ වගේම විශේෂයෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාලා අපිම ළඟ හදා ගන්න පුළුවන් සැඟ වෙලා තියෙන යම්කිසි ක්‍රියාකාරකම් හරහා බල ගන්නවා ගන්න පුළුවන් තවත් ඉන්ද්‍රිය පහක්. මෙන්න මේ ඉන්ද්‍රිය පහට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. ඒ ඉන්ද්‍රිය පහ දැනට අපි ළඟ සක්‍රීය නැහැ. මිනිස්සෙකුට උපත්තියෙන් මේ පංච ඉන්ද්‍රිය කියන ඒවා සක්‍රීය වෙන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරනවා පංච ඉන්ද්‍රිය කියලා ඇස් කන් ආස ආදී ඉන්ද්‍රිය පහටත් මනස හැර. නමුත් අපි මේ අද කතා කරන්න යන්නේ ඒ උපත්තියෙන් ලැබිච්ච ඉන්ද්‍රිය පහක් නෙවෙයි. මේ කතා කරන්න යන්නේ බුදුහාමුදුරුව පෙන්නපු බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීල සමාධි ප්‍රඥාදී ගුණ දිනු කරනකොට වැඩෙන්නා වූ අලුතෙන් හට ගන්නා වූ පහළවන්නා වූ අලුත් ඉන්ද්‍රිය පහක් ගැන. මෙන්න මේ අලුත් ඉන්ද්‍රිය පහ හඳුන්වලා තියෙනවා බුදුහාමුදුරුව සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන්. එන් සාමාන්‍යයෙන් අපිටම තේරෙනවා අපි ධර්මය අහලා තිනවා ධර්මයේ කියවනකොට මේ කියන සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියන වචනවල මේ ඉන්ද්‍රිය කියන වචනේ අලුත් උනාට අනික්ව සද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන්නේ චෛතසික කියලා හැම දිනාටම තේරුම් ගන්න පුළුවන්. චෛතසික කියන්නේ සිතුවිලි. එන සද්ධාවත් සිතුවිල්ලක්. සතියක් සිතුවිල්ලක්. ඒ වගේම වීරිය කියන එකත් සිතුවිල්ලක්. සමාධිය කියන එකත් සිතුවිල්ලක්. ප්‍රඥාව කියන එකත් සිතුවිල්ලක්. සිතක් නෙවෙයි. දැන් මෙතන එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන බුදුහාමුදුරුවෝ සොයාගත්ත මේ සංසාර විමුක්තිය නැත්නම් සම්මා දිට්ඨිය ලෞකික භාවයේ ඉක්මවීම ලෝකෝත්තර භාවය හඳුන ගන්න ඉන්ද්‍රිය ටික ඔන්නේ කියන සද්ධා ඉන්ද්‍රියයි සති ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි ඒ වගේම වීරිය ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රිය පහයි. අපිට එතකොට සමන්නේ ගැටලුව සමාජයේට හැම දිනාටම බලපාන ප්‍රශ්නය. කුමක්ද? අපිට උප්පත්තියෙන් ඉන්ද්‍රිය හයක් ලැබිලා තියෙනවා. ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හය. මේ හයෙන් අපිට විවිධ දැනුම ඇති කරගන්න පුළුවන්. විවිධ ශිල්පීය ඥාන ඇති කරගන්න පුළුවන්. විවිධාකාරයේ වර්තමානයේ තියෙන සියලුම ඥාන හැකියාවල් ඒ වගේම දක්ෂතා නවීන විද්‍යාවේ දියුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාවේ දියුණු වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ මේ දියුණු වෙන ඔක්කොම දේවල් ලබාගෙන තියෙන්නේ ඒකට හේතු භූත වෙලා තියෙන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය හයයි. උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් තමයි මේ සියල්ලම අපිට ලැබෙන්නේ. එතකොට උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් ලැබිච්ච දැනුම අනු අපිටම හිතෙනවා අපිට මෙච්චර හැකියාවක් තියෙද්දි මෙච්චර දේවල් තේරෙන අපිට මෙච්චර දේවල් මේ මෙච්චර ප්‍රමාණික ශිල්පීය ඥාන තියෙන අපිට ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරන චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැත්තේ නිවන තේරෙන්නේ නැත්තේ ඇයි මේ ප්‍රශ්නේ එන එක සාධාරණයි මේ ප්‍රශ්නේ හැමදාටම ප්‍රශ්නයක්මයි මෙහිම චතුරාර්ය සත්‍ය තේරෙන්න බෑ කියන එක තමයි ධර්මය. මොකද අපි මේ සියලුම ඥාන ලබා ගත්තේ උප්පත්ති ඉන්ද්‍රිය හයින්. අපි දැනටත් බුදුහාමුදුරුවෝ කියන ලෝකෝත්තර භාවය හෝ ඒ අධ්‍යාත්මික ගුරුවරු කියන රූපාවචර හෝ අරූපාවචර මානසික භාවයත් හඳුනගන්න යන්නේ අපේ අර උප්පත්ති ඉන්ද්‍රිය හය. මේ ඉන්ද්‍රිය හයට තේරෙන ධර්මයක් නෙමෙයි මේ කියන ධර්මය. එහෙමනම් පළමුව බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ විදිහට
අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙ වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයටම තමන් ළඟ දැනට තියෙන උප්පත්තියෙන් ලැබිච්ච අස්කන්නාසාදී ඉන්ද්‍රිය 6 වෙනුවට ඒ 6ක් තියාගෙන බුදුහාමුදුරන්ට අත්‍යවශ්‍ය මේ පංච ඉන්ද්‍රිය දිනු කරගන්න වෙනවා මේ පංච ඉන්ද්‍රිය දිනු කරගන්න තම තමන්ගේ ඥාණයට අනුව තම තමන්ගේ හැකියාවට අනුව යමක් කළාට සම්පූර්ණ වෙන්නේ නැහැ මේ දේ සම්පූර්ණ වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ඒකායන මාර්ගයකින් පමණයි ඒක තමයි සම්මා සම්බුද්ධත්වයේ තියෙන වෙනස එහෙමනම් දැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඕනේ අපිත් මේ බෞද්ධ විදිහට නිවන් දකින්න සංසාර විමුක්තියට කටයුතු සම්පාදනය කරමින් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය තුල අපි ළඟ අපි නොදන්න අපිට නොතේරෙන බුදුහාමුදුරන්ට තේරෙන මේ ඉන්ද්‍රිය පහ සංවර්ධනීය විය යුතුමයි මේ සඳහා කුමක්ද කරන්නේ මේ සඳහා කළ යුතු දේ තමයි සීල සමාධි ප්‍රඥා කියලා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීම කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ කාර්යයට එහෙමනම් අපි දැන් තවදුරටත් සාකච්ඡා කරලා දැනුවත් වෙන්න මහන්සි ගමු මේ සද්ධාව ඉන්ද්‍රියක් වුණාම මොන වගේ දෙයක්ද වෙන්නේ නැත්නම් මේ ඉන්ද්‍රියකින් කෙරෙන්නේ මොනවද ඒ දේ පැහැදිලි කරගන්න කලින් සද්ධා ඉන්ද්‍රිය හඳුනගන්න අපිට අපහසු වේවි නමුත් ඉන්ද්‍රිය නමින් හඳුන්වන චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය කියන ඒවා අපි ළඟ දැනට සක්‍රීය දේවල් සක්‍රීය කියන්නේ අපි උදේ ඉඳලා රෑ වෙනකම් මේ චක්කු ඉන්ද්‍රිය ආදී උපත් ඉන්ද්‍රිය හයෙන් වැඩ ගන්නවා ප්‍රයෝජන ගන්නවා එහෙනම් අපිට ඒක ප්‍රායෝගික දෙයක් දැන් මේ බුදුහාමුදුරන්ගේ නම් කිරීමේදී ඇහැටයි චක්කු ඉන්ද්‍රිය කිව්වේ කියලා ඉස්සෙල්ලා හඳුනගන්න වෙනවා බුදුහාමුදුරු මේ ඉන්ද්‍රිය කියන වචනය භාවිත කරලා තියෙන්නේ වෙන් කිරීමට හැකි කියන අර්ථයෙන් තත් චක්කු ඉන්ද්‍රිය කියන එකේ තේරුම ඇහැ කියන එකට පුළුවන් මොනවා හරි වෙන් කරන්න අපි දන්නවා අපේ ඇහෙන් අපි කරන්නේ රූප බලනවා ඉදිරිපිට තියෙන රූප අපිට වෙන් කර හැකි එහෙනම් චක්කු ඉන්ද්‍රිය කියන එකේ තේරුම රූප වෙන් කිරීමේ හැකියාවකින් යුක්ත දෙයක් එහෙම හැකියාවක් අපිට තියෙනවා ඒකට හැකිය එතකොට අපිට කනක් තියෙනවා කින් කරන්නේ එහෙනම් පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරන්න පුළුවන් දැන් මේ පින්වතුන් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ තමා ළඟ තියෙන කනෙන් මේ ඇහෙන ශබ්ද වෙන් කරගන්න. ඒ වෙන් කරගත්තම තමයි අපිට මේවා බාන මේ සත්තු කෑ ගහනවා මේ කවුරු හරි කතා කරනවා ඔය වගේ කියලා කරන්න පුළුවන්. එහෙමනම් මේ වෙන් කිරීමේ හැකියාවට දෙන නම තමයි බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය කියන එක. එහෙමනම් උප්පත්තියෙන් අපිට ඔහොම වෙන් කිරීමේ හැකියාවල් 6කින් යුක්ත වෙලා උප්පත්තිය ලබලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ උපත්ය ලැබපු සාංශාරික ජීවිතයේදී මේ ඉන්ද්‍රිය හයෙන් කොච්චර වෙන් කරගත්තත් ලෞකිකත්වය ලෝකෝත්තර භාවයේ වෙන් කරගන්න බෑ. වෙන් කරන්න පුළුවන් අපේ අස්කර්ණාසාදී ඉන්ද්‍රියන් වලට ලෞකික භාවයේ විතරයි. සංසාරයේ විතරයි. ඒකේ තේරුම එහෙනම් අපේ ඇහෙන් හැමදාම අපිට සංසාරයක් හදලා දෙනවා මිසක් සංසාර විමුක්තියක් හදලා දෙන්න හැකියාවක් නෑ. අපිට කණේ සංසාරයක් හදලා දීමට හැකියාව තියෙනවා සංසාර විමුක්තියක් හඳුනා ගැනීමටව හැකියාවක් නැහැ අපිට අස්කන්නාසාදී ඉන්ද්‍රිය හයෙන්ම ලෞකික කාමාවචර ස්වરૂපයක් හඳුනා ගන්න හැකියාව තිබුණාට වෙන් කර ගන්න හැකියාව තිබුණාට කාමාවචර ස්වરૂපය ඉක්මවපු රූපාවචර හෝ අරූපාවචර මානසික ස්වરૂපයවත් මේ අස්කරණ ආසාදී ඉන්ද්‍රිය හැට වෙන් කරගන්න බෑ. එහෙමනම් මෙන්න මේ දුර්වලතාවය සංසාරගත සත්‍යයට තියෙනවා. අපිටත් උරුමයි. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන ක්‍රියාකාරකම් භාවිතා කරලා
බෞද්ධ ශ්‍රාවකයෙ විදිහට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙ විදිහට කළ යුතු වන්නේ තමා ළඟ තියෙන මේ සැඟවෙච්ච ඉන්ද්‍රිය ටික වර්ධනය කරගන්න එකයි. එතකොට සැඟ වෙලා තියෙන්නේ කොහොමද මේ ඉන්ද්‍රිය? දැන් අපිට සද්ධා ඉන්ද්‍රියක් මේ වෙලාවේ නැහැ. නමුත් සද්ධාව කියලා චෛතසිකයක් තියෙනවා. මේ චෛතසිකය ඉන්ද්‍රියක් නෙවෙයි. මේ චෛතසිකයෙන් උත් කරන්න පුළුවන් වෙන්නේ චෛතසිකයක් බලපාන්නේ සංසාරයක් හදන්න විතරයි. සංසාර විමුක්තියක් චෛතසිකයකට හඳුන ගන්න බෑ. ඊළඟට අපිට තියෙනවා මේ වෙලාවේ මේ බණහඬ වුණා සද්ධාව කියන චෛතසිකයේ තියෙනවා. ඒකෙනුත් එහෙනම් සංසාර විමුක්තියක් හඳුන ගන්න බෑ. ඒ වගේම අපිට සතිය කියලා චෛතසිකයක් තියෙනවද? ඒකෙනුත් සංසාර විමුක්තිය හඳුන ගන්න බෑ. අපිට දැන් වීරිය කියලා චෛතසිකයක් තියෙනවා. ඒකත් මේ බණහඬත් උදව් වෙනවා. නමුත් සංසාර විමුක්තිය හඳුන ගන්න බෑ. අපිට මේ වෙලාවේ බණහඬ සමාධි කියලා චෛතසිකයක් තියෙනවා. එකඟකම කියන එක. ඒකත් සංසාරයක් හදන්න හැකියාවක් තියෙනවා මිස උදව් වෙනවා මිස සංසාර විමුක්තිය මේකයි කියලා හඳුන ගන්න බෑ. මේක කරගන්න බෑ. දැන් මේ විදිහට ප්‍රඥාව කියලා දැන් අපිට චෛතසිකයක් මේ වෙලාවේ සක්‍රිය වෙලා තියෙනවා. ඒ සක්‍රිය වෙච්ච ප්‍රඥාවත් සංසාරයක් හදන්න හෝ සංසාරයේ තියෙන දේවල් හඳුන ගන්න මිස සංසාර විමුක්තිය හඳුන ගන්න ශක්තිමත් නැහැ. මේකට හේතුවක් තියෙනවා. මේ හේතුව ධර්මයේ සඳහන් වෙන්නේ මේ චෛතසික සියල්ලම ගත්තම බුදුහාමුදුරුවෝ පෙන්නනවා විශේෂ චෛතසික ගොනු පහක් අපි ළඟ සක්‍රියයි. මෙන්න මේ විශේෂ වූ චෛතසික ගොනු පහ පංච නීවරණ කියලා ධර්මයේ හඳුන්වනවා. මේ පංච නීවරණ කියන ඒවා ඍජුවම තණ්හාවේ නියෝජිත පිරිසක්. සංසාරය පවත්වගෙන යන්න හේතුභූත වෙන්නේ තණ්හාවයි. මේ තණ්හාවේ පූර්ණ නියෝජනය නැත්නම් තණ්හාවේ කාම ලෝකයේ පූර්ණ බලතල මේ පංච නීවරණ වලට තියෙනවා. මේවත් චෛතසික ගොනු. තනි චෛතසික නෙවෙයි චෛතසික ගොනු විදිහටයි මේ පෙන්නන්නේ. ඒ වගේම සද්ධාව කියන එක ඊට වැඩිය යහපත් චෛතසිකයක්. සතියත් යහපත් චෛතසිකයක්. නමුත් අර ප්‍රබල වූ පංච නීවරණ නැමැති චෛතසික ගුණවලට මේ කොච්චර යහපත් චෛතසික වුණත් සද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥාව අර ප්‍රබල වූ පංච නීවරණ ගුණවලට වහල් වෙනවා. වහල් වුණා වෙන්නේ අපිට මේ සංසාරයේ යථා ස්වરૂපය හඳුන්වා දෙන්නේ නැතුව තණ්හාවට ඕන කරන සංසාර ස්වરૂපෙම ඉස්මතු කරලා දෙනවා. ඒ කියන්නේ මේ කාරණේ ටිකක් ගැඹුරු දෙයක්. නමුත් පැහැදිලි කරේ අපිට සද්ධාාවක් තියනවා දැනුත් චෛතසික මට්ටමේ. ඔය සද්ධාවට ශක්තිය නැහැ අර පංච නීවරණ අභිබවා යන්න. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ නීවරණ වල ග්‍රහණයට අපි ළඟ තියෙන සද්ධාව නැමැති චෛතසිකය හැමදාම අහු වෙනවා. සතිය කියන චෛතසිකය කොච්චර හොඳ වුණත් නීවරණ වල ග්‍රහණයට අහු වෙනවා. ඒ වගේම සමාධි විරිය ප්‍රඥා කියන චෛතසික වලටත් ඔය සංසිද්ධියමයි මේ වෙලාවේ අපිට වෙන්නේ. මේ බණහඬත් මේ චෛතසිකයක උමනා වෙනවා. නමුත් මේ දුර්වල වූ සද්ධා චෛතසිකය අර ප්‍රබල වූ නීවරණේ වල ග්‍රහණයට අහු වුණාම සංසාර ස්වરૂපය අපින් අපි තියෙන වැරද්ද අවිද්‍යාව වහලා දාන තණ්හාව කරන උපක්‍රමයක් මේ. මෙන්න මේක මගහරින්න තියෙන්නේ එකම එක ක්‍රමයයි කියලායි බුදුහන්තර හොයාගත්තා. සම්මන් සම්බුද්ධ ඥානයෙන් ලබාගත් ධර්මයයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. දේශනා කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ පෙන්වන්නේ මෙතෙන්දී අර දුර්වල වූ සද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥා කියන චෛතසික එක්තරා ක්‍රමයක් තියෙනවා බල ගන්නන්න පුළුවන්. මේ බල ගන්නුවම මේ සද්ධාව නිකම්ම චෛතසික මට්ටමේ නැතුව ඉන්ද්‍රිය මට්ටමකට එනවා කියලා බුදුහාමුදුරුවෝ දැක්කා.
මේකට කියනවා සද්ධාව බලගත උනා වෙනවා ඒක චෛතසික සීමාව ඉක්මවනවා චෛතසිකයන්ම තමයි මේ බලගන්නවන්නේ ඒ සීමාව චෛතසිකයෙන් කරන කෘත්‍යයට වැඩිය සිතවිල්ලක තියෙන කෘත්‍යයට වැඩිය ඇස්කන් ආසාදී ඉන්ද්‍රියක කෘත්‍යයක් කරන්න හැකියාව ඒ චෛතසික පහකට තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තා දැන් ඒ බුද්ධත්වයෙන් දැනගත්තේ ඥානින් අපිට උපදෙස් දෙනවා ඒගොල්ලොත් කරන්නේ එහෙම දේවල් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සීල සමාධි ප්‍රඥා කියලා ශික්ෂා තුනක් පුරුදු වෙන්න කියලා කුමක් සඳහාද සංසාරේ විමුක්තිය සඳහා නිවන් දැකීම සඳහා මේ සීල ශික්ෂාවේදී මේ චෛතසික මට්ටම ඉක්මවන්න බෑ සද්ධාවට හෝ සතියට හෝ විරිය හෝ සමාධි ප්‍රඥාවලට නමුත් මේ ප්‍රඥා නැත්නම් සමාධි ශික්ෂාවේදී කෙරෙන්නේ අපි නොදැනුවත් අපි ළඟ තිබිච්ච අපි ළඟ දැනුත් සක්‍රිය වෙලා තියෙන සද්ධාව කියන චෛතසිකයයි සතිය කියන චෛතසිකයයි සමාධිය ප්‍රඥාව සමාධිය විරිය මෙන්න මේ චෛතසික හතර සමාධි ශික්ෂාවේදී බලගැන්වෙනවා ප්‍රඥා ශික්ෂාව හැර නැත්නම් ප්‍රඥා චෛතසිකය හැර දැන් මේ මූලික සද්ධාව සතිය විරිය සමාධිය කියන මේ චෛතසික ටික එහෙනම් සමත භාවනාවෙන් සමාධි ශික්ෂාවෙන් බලගැන්වෙනවා බලගැන්වෙන්නේ කොහොමද ඉන්ද්‍රිය මට්ටමට බලගැන්වෙනවා ඉන්ද්‍රිය මට්ටමට බලගැන්වනකොට තියෙන වාසිය තමයි අර සද්ධාව චෛතසික මට්ටමේ ඉනකොට දැන් අපිට බනහන්න තියෙන ශ්‍රද්ධාව චෛතසික මට්ටම. ඔයගොල්ලෝ පින්කමක් කරනකොට දානයක් දෙනකොට වෙනත් ආමිස පින්කමක් කරනකොට ශ්‍රද්ධාව තියෙන්නේ චෛතසික ගුණ විතරයි ශ්‍රද්ධාවේ. ඒ ගුණ කොච්චර තිබුණත් ඒකින් නෑ මේ පින්කමම අපිට හානි වෙන්න යෙදෙන්න පුළුවන්. ඒක නිසාවෙන් දන් දෙනවා පිළක්කය කීර්ති ප්‍රශංසා හේතුවෙන්. එතකොට මේ ශ්‍රද්ධාවෙන් කරන වැඩේ ග්‍රහණයට ගන්නවා. පංච නීවරණ තේරුණානේ සීලයේ උනත් ඔහොම කරන්න පුළුවන් සීල් රකින්නවා කීර්ති ප්‍රශංසා නම්බු නාමෝලට එහෙම වෙන්නේ මොකද මේ සද්ධාවෙන් තමයි මේවත් පටන් ගන්න සතිය යදාගෙන තමයි පටන් ගන්න ටිකක් කාල යනකොට අර ප්‍රබල වූ නීවරණ අර මේ චෛතසික වහේ ගුණ ටික ග්‍රහණයට ගත්තම ඇත්තටම චෛතසිකයේ තියෙන සජ්ජුණය නෙමෙයි එළියට එන්නේ නීවරණ වල තියෙන අවගුණය. මොකද මෙච්චර බලගතුයි නීවරණ. දැන් අපි බලමු බුදුහාමුදුරුව අපිට සිදු කරන දේ කුමක්ද? අපිට සිදු කරන්නේ බුදුහාමුදුරුව දෙනවා සමාධි ශික්ෂාවක්. භාවනාවක්. එතකොට මේ භාවනාවක් කියන දේ තුල සමාධි භාවනාවකයි ප්‍රඥා භාවනාවකින් සිදුවෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය පහම නැත්නම් මේ චෛතසික පහ බලගැන්වෙනවා ඉන්ද්‍රිය බවට. එතකොට ඒ කියන්නේ සද්ධාවක් ඇහැක් වගේ වෙනවා. සද්ධාව කියන චෛතසිකය අපි කනක් වගේ වෙනවා. ඕකයි ওই අර්ථය. සද්ධාව කියන චෛතසිකය එතකොට අපි ඉන්ද්‍රියක් සද්ධා ඉන්ද්‍රිය බවට හැරුණාම ඒක මනස වගේ වෙනවා. තවත් වෙන ඉන්ද්‍රියක් බවට හැරෙනවා. හැබැයි මේ ඉන්ද්‍රියේදී මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේ ධර්මයේ අහලා පෙළක් කියලාට හිතන්න පුළුවන් කෙනෙක් එහෙනම් මගෙත් මේ දැන් ඉස්සර හිටියා වගේ නෙමෙයි මගෙන් දැන් සද්ධා ඉන්ද්‍රිය දිනුන වෙලා තමයි මේ අමුතු දේවල් දැනෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම කල්පනා කරන්න එපා. සද්ධාව ඉන්ද්‍රියක් බවට හැරුණාම මේ භාවනාවකදී සද්ධාවෙන් කරන්න පුළුවන් කෘත්‍යයක් එනවා. ඒ කෘත්‍යය අමුතු දෙයක් නෙමෙයි සද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කිරීමේ හැකියාව එන්නේ. දැන් අපිට චෛතසික මට්ටමේ තියෙන සද්ධාවට බැරි ඔන්නෙ දෙයයි. දැන් අපිට තියෙනවා මේ බණහඬක් චෛතසික මට්ටමේ සද්ධාවක්. නමුත් ඒ සද්ධාවට නැහැ. ඒ අපි ළඟ සද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්නේ. මේ හැකියාව නැහැ. ඒ නැති හින්දා අපි කරන්නේ හැම වෙලේම ඉපදුණු දවසේ ඉඳලා මම නම් සද්ධාවන්තයි කියලා බොරු කියන. ඒ බොරු කරන්න වෙන්නේ ඇයි අපිට? අපිට හැකියාවක් නැහැ සද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්න. එම් බලයක් ගොඩ නැගිලා නැහැ.
අර පංච නීවරණ දෙන්න හදලා දෙන්නේ අපිට හැම වෙලෙම ශ්‍රද්ධාව තියෙන විදිහට රඟපාන්නයි. සතිය තියෙන විදිහට රඟපාන්නයි. එහෙනම් දැන් පැහැදිලි ඇති මේ පංච ඉන්ද්‍රිය කියන ඒවා දියුණු වුණොත් භාවනාවකින් එයාට තියෙන හැකියාව මොකද්ද? එතෙන්දී තමා ළඟ ශ්‍රද්ධාව තියෙනකොට ශ්‍රද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරගත්තේ. සතිය තියෙන තැනයි නැති තැනයි වෙන් කර හැකි සතිය ඉන්ද්‍රිය දියුණු වුණා. වීරිය තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කර හැකි. ඒ වගේම සමාධිය තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කර හැකි. ප්‍රඥාව තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කරන්න පුළුවන්. ඔන්න ඔය ගුණය ලැබුණොත් සත්‍යයට ඒක සවිශේෂී ගුණයක්. මොකද මෙන්න මේ ගුණය හරහා පුළුවන් ලෞකිකත්වය ලෝකෝත්තර භාවයේ වෙන් කිරීමේ පාරකට අවතීර්ණ වෙන්න. නැත්නම් කවදාවත් සද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥා කියන චෛතසික පහට මේ හැකියාව ලැබෙන්නේ. ඒකින්ද බුදුහාමුදුරු දේශනා කරන උන්වහන්සේගේ ධර්මයේ ප්‍රබල ධර්මතා පහක් තමයි මේ පංච ඉන්ද්‍රිය කියන ධර්මය. දැන් මේ සූත්‍රය දිහා බැලුවත් පෙන්නනවා මේ සූත්‍රය නම් කරලා තියෙන මහරහතන් වහන්සේලා සෝතාපන්න සූත්‍රය කියලා. ඒකට හේතුව තමයි මේ සූත්‍රයේ ඉතා කුඩා සූත්‍රයක් මේ ඉන්ද්‍රිය පහ ගැන බුදුහාමුදුරු දේශනා කරලා ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ පංච ඉන්ද්‍රිය. ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියනවා. මේ ඉන්ද්‍රිය පහ දියුණු කරගත්තොත් එයාට ඒ ඉන්ද්‍රිය පහේ මෙන්න මේ ගුණ ටික આવොත්. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහේ තියෙන සාමාන්‍ය ආස්වාදය, ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය කියලා අපි තුන් සද්ධාව කියලා සද්ධා ඉන්ද්‍රියේ මෙන්න මේ ගුණ තුන එකට આવොත්. ආස්වාදය ආධිනිය දැනගත්තොත් නිස්සරණය දැනගත්තොත් කොමේ කුමකද සද්ධා ඉන්ද්‍රිය හොඳට පුරුදු වෙලා කවුරු හරි ඒක වඩාගෙන ඒකේ ආස්වාදේ ඒකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ආධිනෝ මේකත් ආධිනවයක් තියෙනවා මේක නොවටිනා පැත්තකුත් තියෙනවා ඒකත් තේරුම් කරගෙන නිස්සරණය ඒ කියන්නේ මේකෙන් ඉවත් වෙන ඈත් වෙන එකක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ ආකාරයටම අනික් ඉන්ද්‍රිය හතරක් පුළුවන් නම් ඒ කියන්නේ පංච ඉන්ද්‍රියවල ආස්වාදය ඒ වගේම ආධිනවය ඒ වගේම නිස්සරණය කියන තුනම සතියෙන් දකින්න පුළුවන් කෙනා සෝවාන් වෙච්ච කෙනා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සෝවාන් වෙනවා කියන්නේ ඒකයි කියලා. ඒක ගැඹුරු තැන. දැන් මේ කියන අදහස ගැලපෙන්නේ නැහැ පංචේන්ද්‍රිය ලැබුණම සෝවාන් වෙනවා කියන සරල භාවයේ නෙමෙයි මේ දේශනා කරන්නේ. ඊට වැඩිය ගැඹුරු තැනක්. පංචේන්ද්‍රිය ලබාගත යුතුමයි ලෞකිකත්වයේ ඉක්මවන්න. ඒක අනිවාර්යයි. මොකද ලෞකිකත්වයේ තේරුම් ගන්න බෑ අපේ උපත්ති ඉන්ද්‍රිය හයට. එතකොට ලෞකිකත්වයේ වෙන් කරන්න පුළුවන් වෙන්නේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ ওই පංචේන්ද්‍රිය දිනුනාම තමයි. බුදුහාමුදුරුව මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කුමක්ද? මේ පංචේන්ද්‍රියේ මෙන්න මේ විශේෂ සුදුසුකම් ටික ලැබුව කෙනා බුදුහාමුදුරුව නම් කරනවා යා සෝවාන් වෙනවා වෙලා කියලා. මොනවද ඒ විශේෂ සුදුසුකම්? මේ පංචේන්ද්‍රිය දිනු වෙලා ඒක පිළිබඳ පරිණත වෙලා ඒ පරිණත භාවයෙන් පංචේන්ද්‍රිය ආස්වාදයත් ආධිනවයත් ඒ වගේම නිස්සරණයත් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් හැකියාව ලබන්නේ සෝවාන් මාර්ගයේදී. මේක තමයි සූත්‍රයේ ප්‍රධාන තේමාව. නමුත් අපි මෙතන වැඩි අවධානයක් දෙන්නේ පංචේන්ද්‍රිය දිනු කරගෙන ආස්වාදය ආදීනව කියන එක ගැඹුරු පැත්තක්. ඊට වැඩිය අපිට වැදගත් වෙන්නේ අපි කොහොමද මේ පංචේන්ද්‍රිය දිනු කරගන්නේ? දිනු කරගන්න මෙන්න මේවා කරලා කවදාවත් පංචේන්ද්‍රිය දිනු වෙන්නේ නැහැ. දැන් අපිට අපේ ජීවිතවල අපි දන්නවා බුදුහාමුදුරන් උපදෙස් දීලා තියෙනවා මේ සංසාර විමුක්තියට හේතු වෙන මූලික කාරණා හතරක්. ඒ කාරණා හතර තමයි නිවන් දැකීමට මිනිස්යා විසින් කළ යුතු කාරණා හතර. ඒ කාරණා හතරේ පළවෙනි එක තමයි දානය.
තුන්වෙනි එක සීලය තුන්වෙනි එක සමත භාවනාව හතරවෙනි එක විපස්සනා භාවනාව මේ මේ හතර දිනු වීමෙන් තමයි තණ්හාව කියන මේ සංසාරයේ හදන මූලික කාරකය සම්පූර්ණයෙන් ශේෂයක් නැතුව නැති වෙලා යන්නේ එනිසා මේ බුදුහාමුදුරුවන්ගේ නිවන දේශනා කරේ ඔයගොල්ලෝ අහලා තියෙන හුඟක් තිංගතුන් දන්නෝ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ කියලා එකෙන් තණ්හාව ශේෂයක්වත් නැතුව සේවීමෙන් නැති කිරීමෙන් තමයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ නිවන ලැබෙන්නේ. ඒතොර තණ්හාව ශේෂයක්වත් නැතුව හක්කරන්න උපයෝගී වන ක්‍රියාකාරකම් තමයි චාගෝ කියන්නේ දානෙ, පටිනිසග්ග කියන්නේ සීලයෙන් එන ගුණය. සීලයම නෙවෙයි සීලේ තව ටිකක් දියුණු වෙන්න ඕනේ. සීලයෙන් එන ගුණය. ඒ වගේ මුක්ති කියන්නේ සමත භාවනාවෙන් එන ගුණය. අනාලයෝ කියන්නේ විදර්ශනා භාවනාවෙන් එන ගුණය. එතකොට මෙන්න මේ දාන, සීල, සමත භාවනා, විදර්ශනා භාවනා කියන මෙන්න මේ හතරෙන් තමයි එහෙනම් මේ තණ්හාව ශේ කරලා දාන්නේ. ඒක එක්කම මේ ගමන තුල යමෙක් දානය පුරුදු කරලා සීල් රැක නිහි පින්වතුන් නම් පංච සීලය රැක්කම මේකට ප්‍රමාණෝ. පොයට අටසිල් සමාදන් වීමයි පන්සිල් රැකීමයි තමයි ගිහි පින්වතුන්ට බුදුහාමුදුරුව පෙන්නා දීපු සීලය. දැන් මේ සීලයක හිටියට හෝ දන් දුන්නට කාගේවත් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙන්නේ නැහැ. සද්ධාව සද්ධාව මිසක් සද්ධා ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. දානෙකින් වෙන්නේත් නැහැ සීලයකින් වෙන්නේත් නැහැ. මේක හඳුනා ගන්න ඕන දෙයක්. දානයක් හා සීලයක් මගින් සතිය චෛතසික මට්ටමින් ඉන්ද්‍රියක් බවට ගන්න බෑ කාටවත්. ඒ වගේම දානේ හෝ සීලෙන් අපිට වීරිය සමාධිය ප්‍රඥාව කියන චෛතසික තුන ඉන්ද්‍රිය බවට හරවන්න බෑ. කොච්චර දන් දුන්නත් බෑ. කොච්චර සිල් රැක්කත් බෑ. නමුත් මේවා ඉන්ද්‍රිය බවට හැරෙනවා සමත භාවනාවෙන්. ඉන්ද්‍රිය මේ චෛතසික හතරක් විතර අනිවාර්යෙන් ඉන්ද්‍රිය බවට හැරෙනවා. මොනවද? සද්ධාව ඉන්ද්‍රිය බවට හැරෙයි යකි භාවනාව සමත භාවනාව කියනවා. ඒ වගේම විරිය සමාධිය ඒ වගේම සතිය චෛතසික මට්ටමේ තිබිලා ඉන්ද්‍රිය බවට හැරී යකි ඕනම සමත භාවනාවකින්. හැබැයි එක දෙයක් මෙතන දැනගන්න ඕනේ. ප්‍රඥා කියන චෛතසිකය ඉන්ද්‍රියක් බවට හරවන්න සමත භාවනාවකින් බෑ. ඒක හැරෙන්නේ විපස්සනා භාවනාවකින්. දැන් එහෙමනම් මේ පින්වතුන්ට ධර්මයේ තියෙන කාරණා දිහා බලනකොට මෙන්න මේ වචන ඇහිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිවන් දකින්න ඒකායන මාර්ගයක් සතිපට්ඨානේ වැඩිම. ඒතර සතිපට්ඨානේ වඩනකොට ඒකායන මාර්ගය වෙන්නේ මෙන්න මේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන චෛතසික පහම ඉන්ද්‍රිය බවට හැරෙනවා සතිපට්ඨානේ වැඩි. සමත භාවනාව වැඩුවොත් ප්‍රඥාව කියන චෛතසිකයේ ඉන්ද්‍රියක් බවට හැරෙන්නේ නැහැ. එහෙනම් සතිපට්ඨානයේ වැඩිම ඒකායන මාර්ගයයි. මේ ඉන්ද්‍රිය බවට හැරුණොත් එයාට තව තවත් සතිපට්ඨානිය දිනු කරලා භාවනාවක් දිනු කරලා මේ ඉන්ද්‍රිය ඉක්මෝ යන බල ධර්ම බවට මේ චෛතසිකය හැරෙනවා. එතන සංසාර විමුක්තියක් නැහැ. සංසාර විමුක්තිය තියනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඉන්ද්‍රිය මට්ටමින් දිනු කරගෙන බල ධර්ම බවට හැරවගෙන මේ චෛතසික පහමයි ඊට පස්සේ බොජ්ජංග ධර්ම බවට හරවන්නේ. ඒක අපි විසින් කරන අමුතු දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දීලා තියෙන ශික්ෂාව අපි ශ්‍රාවකේ විදිහට පුරුදු වෙනවා නම් මෙන්න මෙහෙම තමයි අපේ මනසේ සිතුවිලි වෙනස් වෙන්නේ. දැනට භාවනාවක් පටන් ගන්න කලින් සද්ධාාවක් තියෙනවා. හරියට බුදුහාමුදුරුවෝ දෙන භාවනා කරනකොට දිනු වෙනවා කියන්නේ ඒ සද්ධා චෛතසිකයට මොකද වෙන්නේ? ඉන්ද්‍රියක් බවට හැරෙන. ඉන්ද්‍රිය තව ඒ බවට හැරෙන භාවනාව තව දිනු කරත් වෙන්නේ බල ධර්ම වලට හැරෙන. බල ධර්ම වලට හැරී තත්ත්වයේ තියෙන කෙනා භාවනාව තව දිනු කරත් මොකද වෙන්නේ? බොජ්ජංග ධර්ම වලට හැරෙනවා.
හැබැයි මේවා වෙනස්කම් තියෙන. මේ වෙනස්කම් කියන්නේ සද්ධා කියන එකට බොජ්ජංගයක් නෑ. ඒවල බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගුණාංග. නමුත් මේ අපි ළඟ දැන් තියෙන චෛතසික පහක් තමයි සතිපට්ඨාන භාවනාවෙන් මේ ඉන්ද්‍රිය බවට හරවන්නේ. ඒතකොට බොජ්ජංග ධර්ම බවට හරවතු චෛතසික තියෙනවා නම් කාට හරි අන්‍යාට තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ පංච ඉන්ද්‍රියේ ආදීනවය ආස්වාදයක් ඒ වගේම නිස්සරණයක් දකින්න කියලා කියනවා. එහෙනම් බොජ්ජංග ධර්ම හත දිනු වෙනවත් එක්කම ලැබෙන්නේ සම්මා දිට්ඨියයි. එන්නේ ගැඹුරු ධර්මයේ තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. දැන් මේ පින්වතුන් උත්සාහ ගන්න ඕනේ තමන්ගේ ජීවිතවල මේ ගැඹුරු තත්ත්වයට යන්න නෙමෙයි අපි කරන භාවනාවකින් අපි පුහුණු වෙන දෙයකින් මේ අපේ තියෙන චෛතසික ටික ඉන්ද්‍රිය බවට හරවන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි කරන සියලුම භාවනාවලින් ඒකට උදව්වක් වෙනවා කියලා හැඟීම ඇති කරගෙන අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. මේ ධර්මයක් උපයෝගී කරගෙන තමන් කරගෙන යන්නා වූ භාවනාව තව තවත් හොඳින් සාර්ථකව ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා.